අවාසනාවන්ත පින්නපනි යල් රුපවාත් සේවේ මින් විසුරවාරණ ලබල්ල පෝදා වරුණ වැඩසටහනේ ඒ උතුන් කෙටි අලුම් සසනාවක් පෙවතිීමටයි දැ විසේ සූදන විසිටින්නේ පින්නතුනිි අද... අරුණ තුින් අපි බලාපොරෘත්ති වන්නේ ශාසනික වසයෙන් මෙම බක්පුර පසලොස්සක් පොහදා සිදුණු යිතිහාසික ශාසනික සිදීම් සම්බන්ධ කරගෙන කිසින් යිතිහාසික ප්‍රවෘතියක් බෙදහදා ගැනීමට. පන්නටන වසරක් ගෙවිලා උද වෝ නංවසරේ බක්පුර පසලොස්වක් පොහෝදා සමඟ බක් මාසය කියන නම, දුන්දීමේදී අපිට වැදගත්වෙන විශේෂකාරණයක් තමයි ශ්‍රී ලාංකිකයන් හැටට මේ රටේ සිංහල ජනතාවගේ විශේෂයම ද්‍රවිඩ හින්දු බතිමතුන්ගේත් සාමගිය සහෝදරත්වය අන්‍යෝ්‍යය විශ්වාසය ගෞරෝණය භාවය ඥාති හිතවත් කම් ඉස්මතු කරමින් සස්ත්‍රීකත්වය එහමත් නැත්තං කෘෂිකාර්මික ජීවිත ගත කරන මේ දිගුල්ලෝම ුකිෙහි භක්තියෙන් විශ්වාසයෙන් සතුටින් ගත කරන කාල පරිච්චේදයක් හැටියට මේ වකවානවා අපිට සිහිපත් කරන්න පුළුවන්. ඒ සම්බන්ධෙන් කරුණු කාරණ කිහිවයක් මම වෙනන ධම්ම චින්තා ධර්ම දේශනාව තුළින් සප කරමට බලාපොත්තු වෙන. වෙලාවේ ම මාත්‍රකාව හැටියට බක්පුර පසලොස්වක් පොහෝ දා ශාසනක වසයෙන් අපට වැදගත් වන්නේ අයිද කිය යන්න එම කාරණය පිළිබඳව කටුණු කිහිවයක් පළමුොකොට සිහිපත් කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. පන්නටන ශ්‍රී ලාංකිික ජනතාව හැටියට අපි බෞද්ධ වශයෙන් බක්පුර පසලොස්වක් පොහෝ දවස අගේ කරන්නේ වටිනා පොහොයක් හැටියට සමරන්නේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙලා ශ්‍රී ලංකා දීපයට වැඩමවා වදාල දෙවන ගමන සටහන්වීති බෙන්නේ දෙවන ලංකා ගමනය සාාසි නිීතිහත් සටහම් වීති බෙන්නේ. අද වගේ බක්පුර පසලොස්වක් පොහෝ දබසක ලංකාවට වැලම කරවීම පිළිබඳවය. පින්නතුනි බුදුරජණන් වහන්සේගේ මේ ලංකා ගමනය යිතිහාසිකව ශ්‍රී ලාංකි හැටියට අපට වැදගත්වන තිහා කාරණ කිහිපයක්ම ඉස්මත්වෙන වැදල දිනයක් හැටියට හිපත් කරන්න ළුව. මේ රටේ පුරාණ, සමය හැමනැත්ම් බුද්ධ කාලන්න සමාජය වෙද්ද අපේ රටේ හිටිය ප්‍රධාන වසයෙන් ගෝත්‍රතුනා ඒ ගෝත්‍රතුන තමයි යෂ දේව නාග කියන ගෝත්‍රතුන යක්ෂකිවට අපි අද හිටේ මවාගෙන ඉන්න රූප පින්තුර මගින් දැකපු දකින මහා විශාල දත් පිහිටා ඇති හඳබඩ මහා යෝදෙට්ට පිහිට ඇති දැලි රවුලු ඇති මහාස්ගිරි දෙකක් ඇති තාමත්න බිය ජන ත්‍රාස ජන විකාර ස්වරූපී කේස කලාපයන්ගින් YouTubeු අබහූත නරුම චිත්‍රයක් තමයි අපිට යක්කු කියලා අප ඉහිත ඇදල තියෙන්නේ. නමුත් මේරට ඒ හිටපු යක්ක්ෂ නමින් හඳුන්න්න පිරිස සමහර වෙලාදිී චණන්්ඩ පරුස දැඩි ස්ොර සහිත මහා සවි ශක්තිමත් පිරිසක් වෙන්ඩති ඒ සැබෑ ලෙසම අද හඳුන්නන යක්හුට යක්ෂේ හැටියට හඳන්න පිරිසනිවා මේ රටේ හිටපු සාමාන්‍ය ජනතාව ඒ අසීලාචාර නොදමුණු පිසක් හටියට හිටපු තිසක්. එඒවාගේම ඊට වලා සෞම්ය ගතිගුණ ගුණ යහපට්කම් නම්ම සීරී බව ප්‍රියසීරී බවතිවිච්ච පිරිස දේවනාමෙන් හඳුනල්ල තියෙනවා. ශ්‍රීපා අඩවියහි වැඩවසන සුමන සමන් දෙවියන් ඇතුළු කොට ඇති වීද නාමයෙන් හඳුන්නන දේවවර්ග දෙවියෝ එම දේවකෝත්‍රික පිරි අපේ රටේ ඉඳල තියෙනවා. විශ්ේසම කඳු ආශනිතව තමයි ඒ වැඩිකරම ජීවත්වෙලාතිෙන්. එවාගේ තවත් පිරිසක් හිටියා නාගනමින් හඳුන්නන ජනකොට්ටාසියක්. නාග කියන්නේ අපට අපි සාමාන්‍ය හඳුන්නන මහා දරුණු සර්පය හැටියට දකින පු්පෝවාගත්තු සර්ප කොට්ටරාසයක් නෙවෙේ නාගටමින් හඳුනන ජන කොට්්‍රායක්. විශේසයම ඉන්දියානු ජන සමාජයේ දිහා බලද්ධී අතීත ඉඳල අදත් නාගයින්ට ලොකු ගෞරෝණිය භාවයක් රම කස්ථානයක් විශේෂ ගරුකිරීම පවතිනෝ. ඒ නාග ගෝත්‍රික මිනිස්සුන්ට නවා නාගය නමින් හඳුන්න්න සරපයින්ද. නමු අපේ රටේ නාගරමින් හැඳන්නු පිරිස සර්පය නොමයි සාමාන්‍ය ජනකොට්ටාසය අනිකු මිනිසු හා සමාන කඳබඩ ඇති ඒමිස් ගති ගුණ ඇති පිරිසක්. එදා බුදුරජාණන් වහන්සේ දෙවනවර ලංකාවට වඩිද්දී ලංකාව උතුරේ අද නාග දීපය ජාපනය කෙන උතුරු අරුද දීපය දේශය පාලනය කොට තිබුණේ පාලනය කරමින් හිටියේ නාගගෝත්‍රික රජවරු දෙපලක් ඒ අය ද මහෝදර නමින් හඳුන්නනෝ චුරෝදර කියන්නේ චූල උදර කියන අදහස පොඩි බඩා හම තරමක කුසක් ලොකු කුසක් ඇති කෙනෙක් නමුත්ට සාමාන්‍ය බලක් තමයිතිබුණෙක් නිසා චු ලෝදරකිවා ඒ වගේම අනක් කනා තමයි මහෝද මහෝද කියැ මහා උදර ලොකු බඩක් තිවිච කෙනෙක් මේ දෙපල ඇතැන් අවස්ථාවලද්දී සහෝදරයව හැටියට අයයි මල්ලි හටියට හඳු ලදී තිබෙනවා ව අවස්ථාවලදී ඥාති සහෝදරවුරු හැටියට හඳුනාදී තිබෙනවා තවස් අවස්ථාවකදී මාමයි බෑනයි හැටියටත් හඳුන්වා දීති වෙනවා කෙසේ හෝ වේවා ඒ දෙපලම එකක් පවුලක සාමාජික වෙන්න පුළුවන්. අද පවුල දෙපල බෙදාගැනීමට අතිය බලය දහවුරු කරගැනීමට පවුල්ල අතර සහෝදර සහෝදරෙන් අතර මල බෑය අතර වීධකාරයේ වාදවිවාද පවතිනෝ ගැටුන් පවතිනෝ එදත් ඒවිදිියට විශාල ගැටුමක් ඇති වුණ මැනික් පුටුවක් සම්බන්ධය ඒ අරගලයට හේතුව මැනික් පුටුවක් මැනික් ඔබලා සකස් කර ගතු කෝටි ප්‍රකෝටි අරන වටි පුටුවක් බෙදා ගෙනීමේ ගැටලුවක් තමයි ඒ වන විටේ දෙප අතර පැවතුන්නේ පිතුන මැනික්යන්න ඉතාමත් වටිනා පාශානයක් අද ලෝක මැනි සම්පත් වුව සතම් වදින සම්පත්වින් සටම් වදිනෝ වී දරගල පවතිනෝ. ඉති පුටුවකට පවා මැනික් අල්ලල්ලා සකස් කරගන්න තරම් අපේ රටේ මැනික් සම්පත් බහුලව තිබෙන් දෑති. ඒ නිසා වටිනා කියන මැනික් පුටුව බෙදාගැීමට සහ මහෝදර අතර ලක වරගලයක් පැවතුුණ ක්‍රමයෙන් ලකු කලකෝලාහලයක් යුද්ධ බෝට පත් වුණ දෙපාෂේ හිතයිසි පිරිස් අවි අයුද අමෝරා ගෙන කපා කොට මරාගන්න වූ තත්ත්වකට පත්වුණා බුදුරජාන් වහන්සේ මේ අවාසනාපන්ත සිද්ධිය අපේ රටේ උතුරේ වනත් දකුණයනත් එමදු අපරාදය සිදු නොව යුතු කියන අදහසින් උන් වහන්සේ උතුරට වැඩම කලා නාගදීප පුදබමහනතන් නාගදීප රාජමහා විහාරය හැටියට අපි වඳුම්බෙනුම් කරන සොලස්මස්ථාන වලින් ස්ථානයක් හැටියට ගරු කරන වදිින. නාගදීපය කියන චෛත්‍ය රාජයන් වහන්සේ ිහිට ව දූපතට බුදුරජාණන් වහන්සේ වැඩමකොට ගැරෝක් සූදානම්වත් සිටිය චූලෝදර මහෝදර දෙබෑයින්ට එහමනැත්තං මාමට බෑනට ඇතුළු පිරිසට සමගීයේ ඇති වටිනාකම දේශනා කොට ගැටට හේතු ඒ මැනික් පුටුව ඒ දෙපාර්ශම එකඟ වෙලා බුදුරජාණන් වහන්සේට පූජාවක් හැටියට පූජා කරන ලද බව ශාසන නීතිහා සඳහා වෙනවා එ මැනික් පුටුව පට පුව චෛත්‍ය රාජාණන් වහන්සේ නමක් ඉදි කළ බවයි ශාසනීති හස සඳහ වෙන්න. පින්වතුන්නේ මෙහිදී බුදුරජාන් වහන්සේ ශ්‍රී ලාංකිික ජනතාවට දෙවන ලංකා ගමනීදී වා ගැමරරි දේශනා කොට වදාලයි සමගිය ඇති වටිනා කමයි. උන්වහන්සේ මහා සංගරත්නයටත් දිගින් දිගටම එම අවවාදය ලබා දීති වෙනවා. සාමාන්‍ය ගිහි ජනතාව අතර පමණක් නෙවෙයි වීද ආගමික මතය සම සමාජ අ සම භික්ෂුන් වහන්සේලා අතරත් වීධකාරී බෙදීම් වවීම් ගැටීම් දඩි සේ වාදවිවාදය කිරීම් පැවතුුණ. එබද අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සමක්ගාව හෝත සමගි වෙන්න මා විවදත විවාද කරන්න එපා ගැටුම් වලට යන්න එපා ඕවුනුන් විධෙන ආකාරයට ගැටුම් ඇතිවෙන ආකාරයට කටයුතු කරන්න එපා කියන පණි විඩය භික්‍ෂන් වහන්සේලාට ලබලදුන්න තන පෞගුලක් වේවා ගමක් නගරයක් වේවා රටක් වේවා ඒ රටේ ජීවත්වන ගමේ ජීවත්වන පවුලේ නගරේ ජීවත්වන ජනතලා අතර විශ්වාසය ගෞරෝණිය භාවය ආදරය කරුණාව ආදී මාමවිසික ගුණාංග ගන්න දහරම නොමැතිවුණුන් ඔවුනුන් වීර විදියට බෙදී වෙන්වී කොන්වී යන තත්ත්වයක් දැගන්න්න පුළුවන්. එය පවුලේ සම්වර්ධනයට ගමේ සම්වර්ධනයට නගරේ සම්වර්ධනයට රටේ සම්වර්ධනයට ලොකු බාධාවක් වෙනවා අපි ඉතානත් මමාරුවෙන් වීද කැපකිරම් කරලා සංසාරේ ලබාගන්නාව වූ මිනිස් ජීවිතය තුළ අපේම සහෝදර පිරිස කරෙහි ඉරිසිාවෙන් කෝධයෙන් වෛරෙන් කෝකමින් පලිගනීමෙන් වීධකාරි අසමානතා වයන් ප්‍රේජනයට ගැන කිරීම් නසලකා හරම් සිද්ධ කළොත් ඒ හැම තැනකම ගැටමක් ඇති වනවා එ නිසා හිඳතුනේ අද බක්පුර පසලො සක් පොහෝ දවසේ ලෝතුවාා බුදුරජාන් වහන්සේ අපට ඒ නාගදීප ලංකා ගමනද දේශනා කළ වැලගත් පනිවිඩයක් වන්නේ සමගියෙන් කටයුතු කිරීමයි. සමගීහි ඇති වටිනාගම පෙන්වාදී මටයි උන්වහන්සේ නාගදී පෙට වැඩම කළේ.ඒවාගේම අපි හැමෝම එකට එක්වී සමගියෙන් සහෝදරත්තෙන් බැඳීමෙන් කටයුතු කරමවා ඒ හැම අවස්ථාවකදීම අපිට බොහෝ ජයග්‍රහණයන් ලබාගන්ඩ හේතුයනවා ගෙදරදුරක වේවා ගමක නගරයක රටක වේවා අපට හැමෝම එකතු වෙලා කාරය භාරයක් කරන්න තියෙනවන ඒ සිද්ධ කිරීම තුළ වඩාත් ශක්තිමත් වඩාත් විඩිමත් වඩාත් කරමවාත් වඩත් පලදායි වඩාත් ප්‍රයෝජනමත් විශාල වැල ගොටසක් කරගන්න පුළුවන් දන්නුව පැරණි සමාජය වෙද්දී ඒ ග්‍රාමීය පඩිසරය තුළ මේ සමගිය සහෝදරත්වය හොඳින් පැවතුුණ ගමී වෙද මහත්තයා ගමේ හැමෝටම වෙහත්තෙත් කර ගමේ නක්රස්ත්‍ර කරුවා නැගත් හදන අය මුොලු මෙන් අයියටම නැකත් හදා දී සුබ වේලාව සකස් කරදී ඒ කටවිට සිද්ධ කළලා. පන්සලේ හාමුදුරුව අර්තෙන් ධර්මෙන් හැමහෝටම එක විදියට අවා ධර්ුණු සාසනා කළ පාසල ගොරුවරු කිසිදුු බේදයක් තකන්නේ නැතුව ගමී දරුවන්ට හැමෝට මේක වගේ අධ්‍යාපනයක් ලබල දුන්න. ගෙදරක වහල හදන්න බිත්ති බඳින්න ලිඳක් කපාගන්න කුමර වැඩ කරගන්න හේන් ගොවිතැන සකස් කරගන්න පිට මනිස්සු ගෙනාවෙන குුල ග සමගියෙන් එකතු ලාහුව மாறுු ක්‍රමයට කාර කලා තම குර வப்புறල දෙන්න සீசாල දෙன ඒ ගොවියන්ගේ කුඹුරුවලට තමනුත් ඊළඟ දවසේ ගියා තමන්ට ඒයි උද් කලා වගේම තමනුත් එ අය වෙනුවෙන් ක්‍රසියන් කාරය භාරයක් කලා හැමෝම එක වෙලා තමයි කළේ පන්සලත් එහෙමයි පාසලත් එහෙමයි ගම පපුදදු කටයුත් එහෙමයි අමාස්සනාවකට වගේ අද වීධකාරයේ බෙඩී ගැටීම් වාදවාද කිරීම් අසමගිතාවේ තුළින් අද එදා පැවති සාමූ හික බව සතුටු මානසිකත්වය නිදහස බව ඕවුනුන් කිරී ආදරෙන් සිෙනහසින් කණ ඒ මානුෂ්ෂික සමාජ ආර්ථික ක්‍රමවේදය. ක්‍රම ක්‍රම වෙනස්සවී යනෝ ඔවුනු උන් කෙරහි පවතින විශ්වාසය නැතිව යනෝ. සමහර වෙලාවිදිමේ තාක්ෂණමය දියුණුව ඒ තත්වට බාධාවක් වී ඇති බව පේනු නමුත් අවශ්‍යස්ථාවේ පවතින වන එබඳු ආකාරයේ සමාජ සම්බන්ධ සාවක් තවමත් අපට පවත්තුවාගෙන යන්න පුළුවන්. අලුත් අවුරුදු උදාව එහන තම් බක්මහා සැනකිිය එම දු අවස්ථාවක් අපේ දෙමවපියන් පිළිබඳු සොයා බලා ගරු කරමින් තෑගි බෝග පරින්නමමින් තමන් හැද වැඩු දරුුවන්ගෙන් වීධාකාරය ගරුසරු සත්්කාර සම්මාන ලැබීම් කාලපච්ච දදරුවන් කෙරහි මත් ලදියාවක කටයුතු කරන තත්ත්වයක් වි බැලුම බුදුරජාන් වහන්සේගේ ලංකාගමනය තුළ එදා අවි අයුද අමෝරගෙන ඕනොුන්ගේ ජීවිත විලාස කරයි ගැනීම සඳහා සතන් වැදනු ූලෝදර සහම් මහෝදර දෙපිරිසම සාමගිවී වැඩ කටයුතු කරපු බව අයිතිහාසික මූලාස්්‍රවල සඳහමනු ुद्रन ව से किसी से युदध अनुमत कटा ते है युदे के इन शधु अन सस गलनिंग जीवित विनासීම जीवित वाला වठिना कम बुद जान ව से महांग අගේ කළ සබබේ තසන්ති දඩස් සබ් භායන්ති මච්චුණු අත්තානම් උපමන් කත්වා නහනේය ගහාතේ එහෙමයි බුදුරජාණන් වහන්සේ මේ ජීවිත ගැන ජීවිත වල ආරක්ෂාව ගැන දේශනා කළේ සබ්බේ තසන්ති දඩස්ස සියලුම පුරුෂ ස්ත්‍රී මිනිස් සමාජයේ ගිහි පැවිදි අපි හැමෝම දන්ඩුවමට බයි ඒතියා ජීවත් වෙන ලොකුකුඩා සියලු සත්වයුම් දන්ුවමට බයි අපිට කවුරු හෝ ගල් මුගුරුවලින් අව්‍යයුධවලින් පහර දෙෙනවන අපගේ අත්පා කපලජාන වන කන්නාසාදිය කපලජාන වන ේ වගුරවීමට පහර දෙෙනවන අපි කවුරුවක් කැමති වන්නේ නැහැ. අපි අන්සිල්ලටම වඩා ජීවත්වන්න ආසාත් පිරිසක් ලොකූඩා අප හැමෝම අපේ ජීවිතයට ප්‍රිය කරනවා ජීවත්ය නාස කරනවා. බලන්න පින්නටන ඇතැම් වස්ථාවල දෙැක ගන්න පුුවන් ජීවත් එන්න කොපමන සටනක් ජීවත්න පුද්ගලෝ කරගෙන යනවද කියලා සතුන්ගේ හැසිරීම් රටාව දිහා බලද්දී ඇටැම් සත්තු අනිකු තම පසු පස හබායින සත්තුන්ගේ බේරීම සඳහා ො දියේ හසක් මහන්සයක් උපක්‍රමයක් පරිශ්‍රමයක් යොල්ධනවද සතුරංගෙන් තමාගේ ජීවිතය බේරගන්න ඒ යි අපි හැමෝම ජීවිතයට ආදරෙන් නිසා අපි හැමෝම තවතවත් ජීවත්යන්න අවශ්‍ය කියන හැගීමෙන් කටුද කරන්න නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලේ සබවේසං ජීතම් පියංසිවලු දෙනාම ජීවිතයට ආදරේ අපි කැමැතින අපේ ජීවිතයට කසියන් කරදරයක් වෙන නොට අඩු ගණනේ ටොක්ක කණන්නවට එහමත කොනික්තනටවත් අපි කැමතිවන්නේ නෑ ස මෙැසි මදුරුවන්ගෙන් පොවා ආරක්ෂා කරගන්න අපි මහත් කැපකිරීමක් කරනවා අපි දන්නවා ඒ අපේ සරීරය නිරුපදදිරිිතව හොනිින් පාත්වාගෙන අන්ඩෝන කියන හැගීමින් जीවිත ආදරය නිසා තनाයි උ හස මේ ශरीරය नाාවला शුද්ध කරලා දත්නදලාස්ටික පිරිුद කරගෙන ඒගේ नිය පොතු ආदිය කපාගෙන වස වි ඉ බ ඒයි මේ ජීවිතය හොඳින් නලත්තු කරන්ඩර නිසා බල අපේ ජීවිත නත්තු කරන්නි කොච්චර වියද මදරනද උදේ හවස අතර මැදී වෙලාවද මොන මොන දේවල් කනවද ඒවාගේ විධාකාර බිම මාර්ග බනවා අවස්ථාවලද අසනීප උනාාම මෙහෙත්ත් පාවිච්ච කරනවා. අපි හැමහොම සැප කැමති මිනිස්සු. ඒ නිසා රූප සබ්ද ගන්ද රස ස්පර්ෂ මේ වෙනුවෙන් අපේ ඇස් කන්නා සාධිය පතිඳරන් මෙහේවල් වඩ වඩාත් වසයට වඩවඩාත් ඉස්වර්සට වඩවඩාත් මිහිරි සබ්දවට වඩවඩාත් කායික මානසික සන්තර්පනයට අපි අවස්ථාව ලබල දෙනවා. ඒ අපි සතුටිං සැනසුමින් ප්‍රීති සොම්නසිං මේ ජීවිත ගත කරන්න දෝන කියන ඌමනාව එම තත්ත්වයක දිය සතුටට බාධාවෙන වන ඒට හිරහැර කරනවන ඒ සඳහා ඉඩකට දෙන්නේ නැත්තං ඒ සඳහා අවස්ථාවක් අපිට සලසල දෙන්නේ නැත්තං එබඳු පිරිස් කරෙහි වයිරෙන් කෝද පලිගැනීමෙන් කටයතු කරන්න පෙ විර පන්නතු හැමෝම මේ ජීවිතට ආස කරන්න මිනිස්සු පිරිසක් ස ජීවිත අනපම තම උපමමට අරගෙන අප අපේ ජීවිත රැකගන්න කැමති වගේ අන්ශලු ජීවිනත් සතුනුත් මිනිස්සුත් ඒගේ ජීවිත වලට ආදරේ ඒගේ ජීවිත පොත්වාගැනීම සඳහා ලකු කැපකිරීමක් කරනවා අපිට ගහනොට අපි කමැති නැතින අනිත් අයත් ඒ වගේ මෙයාලට ප්‍රහර දෙනකොට කමැති වෙන්නේ නෑ අපිට අඩන් තෙට්ට කරනකොට අපි අකමැති වගේ අ අයත් ඒට කරදර හිරහැර කරන විට ඒවයවසන්නේ නෑ හැම වේලාවේම අපි අපිවම උපමාාවට අරගන්න ටෝන ඇතැන් අවස්ථාවලදී හිත්පිත් නැති ඇතැන් මිනිස්සු අමනුශ්‍යයවෝ වගේ තිරිසනුන් වගේ යක්ෂයෝ ප්‍රේතයෝ වගේ ඕවුනුන් කරෙහි හැසිර නාකාරය දැක්කාම ඉතාමත්න පිළිකුල් සහගත තත්ත්වයක් අප හැමෝට මැතිවනෝ. පමණක් අය හැ වේලේම වෛරෙන් පිපිටි පිිරි තරහෙ තමන්ගේ කටයුතු කරන්නේ.ඒවාගේම වචනය ගින්දර වගේ විනාස වෙලා යන සමාජය විකෘති වෙන බොහ වචන පාවිච්චි කරනවා වැඩි උන්ඩ වගේ පසාරු කරගෙන හිල්ලා අනි අයගේ හදවත් දෙදරල යනෝ ඕවගේ පින්නතුන අපේ හැසිරම් රටාවහ නරක නපුරු විදියට පොවත් පාගෙන යනාය ඉන්නවා එය හිතන්න නැහැ තමන්ටත් ඒවිද වචන ඒවිී ගැරහිම් අවලාද නද විනිඉන්න සිද්ධ වනුවත් ඒ තමන්ට ඉවසගෙන ඉන්න පුළුව කියන කාරණයමන් තමං උපමාමට අරගෙන අනෙක්යි දිහා බැලීමට පුර්දු පුහුණු වෙලාන. ඒ නිසායි බුදුරජාන් වහන්සේ දේශනා කළේ තානං ප කතා තමං උපමාමට අරගෙන නහනීය කිසිදු සත්යෙක් විනාස කරන්න එපා. ගාතනය කරන්න එපා. මරලදන්න එපා. එහෙමනම් රජුව ගාතනය කිරීම මරල දැමීම පමණක් නෙමේ. අද තමන්ට රජුවය කරන්න බැරිනම්. වක්‍රව කවුරහරරි ලවා කොන්ත්‍රත්තුවක් දීලා හරි කරගන්න පුළුවන් සමාජ වට පිටාවක් නිර්මාණය වෙලා තියනවා. අද අපේ රටේ තැනින් තැන විඩාකාරයේ සිදුවෙන ගාතනවල කිසිදු අඩුවක් නෑ අන්දි ගානය කඩපිල් ගානේ පුද්ගලෝ හිිටිගම මැරීවැටෙන මරලදාන තත්ත්යක් දැකගන්න පුළුවන්. සමහර වෙලාවෙදි ඒ මර ගාතනවල පිටුපස ද්‍රවේ ජාවාරං රුවන් මත් පැන් ජාවාරං කරුවන් පොලිරුව අයුතු විදියට ලාබෝපයන පිරිස් එවාගේම වීධකාරයේ දේපල බෙලාගනීමට බලෙන් අපත් කරගැනීමට දඟලන පිරිස් ඔයාදී වසයෙන් වීද හේතු කාරණ පසුවීමේ තියන්න පුළුවන් කෙසේ හෝ වේවා එදු මොනයම්මෝ හේතුවක් ඇතුවත් කෙනෙකුගේ ජීවිතය විනාශ කිරීම මහා බරපතල අකුසල කරමයක් ටටයි බණපොතේ සඳහාම් වන්නේ බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාලේ ඒ නිසා කීස්සිද හේතුවක් ඇතුෝ නැතුව සත්ව ගාතනයක් මනිස්ු ාතනයක් පමණක් නෙවයි සත්ව හාතනයක් හෝ කරන්න नेපා ඒවාගේම කරනයට අනුබල අනුග්‍රහා දෙන්ට්‍රිපා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරා. පින්නතින ඔය විදියටට බුදුරජාණන් වහන්සේ මේ ගැටුම්වල යුද්ධයහි ආදී නමයන් ආදීනව එදා ත්‍රූලෝදර මහෝදර දෙපලට දේශනාකොට වදාලා. පන්නතුන කවදාවත් යුද්ධයකින් ගැටුමකින් සතුරක් ප්‍රතියක් සොන්න සක් ලබන්න බෑ යුද්ධේ ජයග්‍රහණය ලබපු අය සතුරට පත්ව වුණ යුද්ධෙන් පරාජයවේච්ෂ අය වේදනාවට කම්පාවට පත්වනු. යුද්ධයකදී අපේ ජීවිත විනාස වෙලායන ඒවාගේම සිය දහස් කරනින් සරීරාංග නැතුව අත්පා කන්නාසාදිය නැතුව අබධාතයන් සරීර අ නැටි අගවිකල පුද්ජලුව බවට පත්වනෝ. තවත් සමහර වෙලාවිදී සියදහස් ගල්නින් යුද්ධියහි කුරරු බව වේදනාකාරී බව දැනගෙන ඊට මුහුණ දීලා සිහිය විකෘතිව උන්මත්තකෝ හැටියයට ජීවත්තන පිරිස් නැත්තේ හැ. ගේ යුද්දකදී තමන්ගේ ස්වාමිය හිමි වෙනවා බිරිද අහිම වෙනවා ඒවාගේ දෙමවපියන්ට දරුවවා අහිම වෙනවා දරුවන්ට දෙමවපියෝ අහිමි වෙනවා ඥාති හිතවතුන්ට තමන්ගේ නාතිය හිතවතා නැතිවෙලායන අප දේප රිහmba කරගන්න පුුවන් ඉඩ ගෙවල් දරුව දනදහන්න වතුපිටි යානවාන මේ ලබාගන්න පුළුව විලාසේලාත් අපිට සකස් කරගන්න පුළුවන්. ඒත් නැතිවෙච්ච ජීවිත වයකුණු ජීවිත සරීරංග නැතිවුණු ඒ නැවත සකස් කර ගැනීම ලේසිනෑ මිය ගිය ජීවිතයකට පණ දෙන්න අපි කාටවත් පුළුවන් කමක් ඇත්තේ න ඒ නිසා පින්නතන මේ ලවාගත් මිනිස් ජීවිත ට්‍රැකගන්න පෝත්වගෙන යන්න. හොඳින් ආරක්ෂා කරගෙන කටයුතු කරන්න අපි අදිිෂ්ඨාන කරගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ චූලෝදර මහෝදර දෙවෑයින්ට එහැමනතා නැඩි මයිලන්ට දේශනාකොට වදාල ධර්මය වන්නේ මේ යුද්ධෙහි ඇති නිස්සාර භව දේශනා කරමින් සමගිය හෙත්ති වටිනාකම දේශනා කරමින් සමගිය තුළින් තමන්ගේ ප්‍රදේශය රට සමාජය සම්වර්ධනය කරගෙන වඩාත් නිවහල් ස්වයිරීප් ජාතියක් හැටියට පිවි දෙන්නට එහම ගොඩනගන්න සම්වර්ධනය වෙන්න ඇති ඉඩකඩ පිළිබඳව තමයි දේශනා කරලති වෙන්න.ඒවාගේම දිගින් දිිගට කලකෝලහාල ගැටුම් වර්ධනෙවීම තුළ ඒ සියලු සම්වර්ධනය, අභිවෘධිය, සැප්‍රත, සතුට සංහින්දියාව සියල්ලක්ම නැතිභංගවී, විනාස වී අසමගිය වේදනාව කොහොකකම කරෝධය, වෛරය පලිගැනීම දිගින් දිගට වර්ධනෙවී තමතවත්. සමාජය රට නගරය පරිහානය කරා යන තත්වයකට හේතුවෙන බව ඒ බුදුරජායන් වහන්සගේ දේශනාවෙන් පැහැදිල්ලි වුණා. ඉතින් ඔය විදිට පින්නතුනී. ඒ කාල වකවානු තුළ බුදුරජායන් වහන්සේ බීද. උපහත් බේදයින් තොරව නූගත් උගත් බේදයින් තොරව ලස්සන් අවලස්සන බේදින් තොරව කළවත් කුලහින බේදකින් තොරව මේ මීත් සමාජයේ කෙරෙහි කරුණාව මෛත්‍රියෙන් අනුකම්පාවෙන් දේශනා කොට වදාල ධර්මය අපගේ මෙලව ජීවිත සාර්ථ කරගන්නටත් පරලොව ජීවිත සාර්ථ කරගන්නටත් හේතුව ව බව කල්පනාවට ගන්න ටෝන. අපි මුුණුභහන් සමාජය වෙත ආදරය කරුණාව මෛත්‍රිය අනුකම්පාව සිනිහස මේ වගේ ආධ්‍යාත්මික ගුණධර්ම වර්ධන වනාාකාරට ජීවිත පොවත්පාගෙන ගියොත් අපිට මතු ආත්මවල දෙවවරු හැටියට බ්‍රහ්මයින් හැටියට එවාගේ මසස් බල සම්පන්න මහා අසාමාන්‍යය ගුණධර්රමයන්ගින් යුතු ප්‍රභූුවරු හැටියට ඉපදීමට හැකියාවක් පවතින බවත්. එවාගේම ත්‍රාසය කොහකම එරිසිියාව, ක්‍රෝධය, වෛරය තුළ අපි නැවත නැවත තිරිසන් සත්තු හැටියට එහැමනතා යක්ෂයව හැටියට භූතව හැටියට පිසාචය හැටියට අමනුස්සය හැටියට ඉපදී අපිට නිර්වාන මාර්ගය දුරස්වී ගොස් නරක නපුරු නරකාදිය, නරක තිරිසාම් ප්‍රේත අසුර කියන මේ අපරාධකාරි වදනාකාරි දුක්හිත අපායවල්ට යන්න පුළුවන් තත්ත්යක් පවතින බවත් තේරුම් ගන්න ටෝන එ නිසා පින්නතනී මෙලව පරලව සුගති ගාමී වීම හෝ අගති ගාමී වීම ඔබටම පවරණ වගකීමක් බුදුරජාණන් වහන්සේලා කරේ තුන් මෙහිකි චං ආතත් පං අක්කාතාරෝ තතාගතා මඟපෙන්නීම පමණයි එහි යාම හෝ නොයාම ඔබ සතුකාරණයක් ඉතිං අද බක්පුර පසරොස්වක් පහෝදා බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය තුළින් ඒ ලවාගන්න වූ සඳහම් පණවිඩය ඔබගේ මෙැලවජීවිත සාර්ථ කරගන්නටත් ලෝජීවිට සාර්ථකරගන්න ටත් හේතුවාසන වේවා කියා පලාාර්ධනා කරමින් මේ කෙට අනු ශාසනාව අවසංකරනෝ ඔබ සැමට සම්මා සබුදු සරණ